නිකම්ම නෙවෙයි මේක විස්තර කරලා තියෙනවා හේතුව පුංචි ළමයි ගැන කියලා ලියුවා නම් නිවැරදි පුංචි ළමයි ගැන තමයි විස්තර කරලා තියෙන්නේ මෙහි සඳහන් පරිදි මල් වල ඇති වෙනස්කම් මොනවාද ඔව් ඒ ටිකම තියෙන්න ඕන මෙන්න බලන්න පැහැයෙන් හැඩයෙන් සුගඳින් වගේම නමින් අර උඩ තියෙනවනේ ඡේදයේ කොටස. එතකොට අපි මේ ටිකම ගන්නවා. පැහැය, හැඩය, සුවඳ, නම. ඔන්න ඔය කොටස් පහම එන්න ඕන. ඡේදයේ සඳහන් උපමාවක් තෝරා ලියන්න. මොකද? මල් වගේ. අන්න හරි. වගේ ය ඕන්නේ. මෙතන තියෙනවනේ. පිපෙන මල් වගේ කියලා. එතකොට මල් වගේ කියුණාම තිය ය ඕන්නේ. මල් වගේ. වස්තුව කියන්නට සමානාර්ථ පදයේ දෙන පදේ ලියන්න. ඔව් මොකද්ද? සම්පතකි. සම්පතකි. සම්පතකි කියන්නේ දැන් මෙතන තියෙනවනේ. කැලේ පිපුණද පුංචි කැකුළු මල් රටට වටිනා සම්පතකි කියලා. රටට වටිනා සම්පතකි. එතකොට වස්තුවක කියන එකට සමාන පදයක් සම්පතකි කියලා අපි තියෙනවා. උත්තම පුරුෂ බහුවචන නාම පදයේ සොයා ලියන්න. ओ उत्तम पुरुष एकवचन नाम पदयक किवगा අපිට මොකද්ද මතක් වෙන්නේ මම මොකද්ද මම කියන එක මෙතන අහන්නේ උත්තම පුරුෂ බහුවචන නාම පද එහෙනම් මම කියන එකේ බහුවචනය අපි කියන එක හරි අපි කියන එක මේ විදියට නිර්ම වෙනවා උත්තම පුරුෂ බහුවචන නාම පදයේ අපි පාපිලි දෙකක් එක ළඟ පිහිටි වචනයක් තෝරා ලියන්න. පාපිලි දෙකක් එක ළඟ පිහිටි. මොකද්ද පාපිලි දෙකක් එක ළඟ පිහිටි කියන්නේ? කැකුළු. ආපහු කියන්න බලන්න. මොකද්ද තිබුණේ? කැකුළු. කැකුළු. පාපිලි දෙක මොකද්ද? පාපිලි දෙක. මේ කයන්නට කෑ කියන එක නම් ඇදයනේ ඇද පිල්ලනේ. එතකොට කයන්නට එන්නේ මොකද්ද? ක අකුරට ඉදලා තියෙන පාපිල්ල මොකද්ද? කෙටි වක්පාපිල්ල. කෙටි වක්පාපිල්ල. මේ වගේ වගේ තියෙන කෙටි වක්පාපිල්ල. මෙතන තියෙනවා කයන්නට තියෙන වක්පාපිල්ල. ලූකාරය මොකද්ද මේ? දන් මේ මතකනේ මූර්ධජ ල එක. මූර්ධජ ල එක. මූර්ධජ ල එක. ආහම මෙන්න මේ ලූකාරය හැදෙන්නේ. නමුත් යොදන්නේ වෙන්නේ මුර්ධජ ලුකාරයක් විදියට කැකුළු ඇයි ඌ ශබ්ද එනවනේ ශබ්ද කරන්නේ ඌ විදියට කෑ කු කු එනිත් කළු නු ඌ ශබ්ද එනවා කැකුළු මේක පැහැදිලිද ශ්‍රී ලිංග ඒක වචන අතීත කාල ක්‍රියාපදයේ තෝරා යටින් ඉරක් අඳින්න ශ්‍රී ලිංග ඒක වචන අතීත කාල ක්‍රියාපදයක් ක්‍රියාපදයක් වෙන්න ඕන අතීත කාලයේ වෙන්න ඕන ස්ත්‍රීලිංග ඒක වචනයක් වෙන්න ඕන. හැබැයි ඒකට අදාළ ක්‍රියාපදය අහන්නේ. යන්නීය, ගියේය, ගියාය. මොකක්ද දෙන්න ඕන? ගියාය. ගියාය. ඇයි මේ යන්නීය දාන්න බැරි? යන්නීය කියලා දාන්න බැරි ඇයි? මේක ස්ත්‍රීලිංගයි ඒක වචනයි ඒ වුණාට වර්තමාන කාලයි. වර්තමාන කාල ක්‍රියාපදයක් යන්නීය. ගියේය කියන එක මොකක්ද? ගියේය. පුරුෂලිංග පදයක් අයියා පාසලට ගියේය අතන තිබුණා නංගි පාසලට යන්නේය එහෙනම් අක්කා පාසලට ගියාය ස්ත්‍රීලිංග ඒකවචනයි අතීත කාලයි පහත සඳහන් උක්ත පදවලට අනුක්ත පද ලියන්න මොනවාද මේ උක්ත අනුක්ත පද කියන්නේ ඔන්න මේ නිලියක් කියන එකට අනුක්ත කරන්න අනුක්ත පදයක් ස්ත්‍රීලිංග පදයක් නම් අක ප්‍රත්‍යයනවා අක නේද නිලියක් නිලි යක
නිලියක කියලා තිබුණා නේද? මිතුරෙක්. ඊළඟට තියෙන මිතුරෙක් කියලා. මිතුරෙක්. මිතුරෙක් මිතුරෙකු නැත්තම් මිතු ගරු. ගකු. මිතුරකු හරි මිතුරෙකු හරි. ඔය දෙකම හරි. ඔය දෙකෙන් එකක් ලියලා තිබුණා නම් හරි. පාද සංගමන් එක එක් වගන්තියේ උක්ත අභ්‍යාස සම්බන්ධයෙන් නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරියදී වර්ණන තුල යොදන්න. මිතුරියෝ සතුටු සිතින් මෙතන තියෙන මිතුරියෝ සතුටු සිතින් කතා බහ කළහ මොකක්ද දෙන්න ඕනේ? මිතුරියෝ සතුටු සිතින් කතා බහ කළහ. හරි හරි. මිතුරියෝ බහුවචනයි. කළහ කියන ක්‍රියාපදය බහුවචනයි. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? හරි. එන්න ඒක තමයි උත්තරේ. හරි. ඊළඟට ගංගා මුහුදට ගලා බසිතී. ගංගා මුහුදට ගලා බසිතී. බසිතී කියන්නේ ක්‍රියාපදය බහුවචනයි. ගංගා කියන්නේ බහුවචනයි. ඇයි වරදින්නේ? ඇයි වරදින්නේ ඒක? මුවා කැලයට දිව්වේය මේක දිව්වාය කියන එක වැරදි ලකුණ තියනවා නම් හරි අයියාද මමද ගමට ගියමු මොකද කියන්නේ හරි 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 මදසන් ගියමු මම සමග ද අත් හා යෙදෙනවා නම් බහුවචන බවට පත් වෙනවා මමත් තව කවුරු හරිත් ඉන්නවා අපි බවට පත් වෙනවා එතකොට ඒ ගමට ගියමු මේ තියෙන්නේ මොකද්ද මෙති කියන්නේ මෙතන මොකක්ද තියෙන්නේ යුගලපද යුගලපද කෙලි සෙල්ලම් කෙලි සෙල්ලම් උත්තරේ හරි කෙලි සෙල්ලම් අස්සක් මොල්ලක් අස්සක් මොල්ලක් ඔව් ආප්ත උපදේශය ඔව් මොකද්ද කියවන්න පුළුවන් ප්‍රශ්නේ ශිල්පයමයි මතු රැකෙන උගත් ශිල්පයමයි මතු ආරක්ෂාව සලසයි කියමනට ගලපෙන ආප්ත උපදේශය තීරමන්ත ලියන්න හරි මොකක්ද දෙන්න ඕන උගතමනා ශිල්පයමයි මතු රැකෙන උගතමනා ශිල්පයමයි මයි මතු රැකෙන අන්න හරි උගතමනා ශිල්පයමයි මතු හරියට මේක ලියන හැටි බලන්න මේ බලන්න මම ලියපු විදිය උගත කියන්නේ එක වචනයක් මනා එකක් ශිල්පය එකක් ම වෙනමයි ඊ වෙනමයි උගත මනා ශිල්පය මයි කියලා එකට ලියන්නේ ශිල්පයමයි ශිල්පයම ඊ මතු වෙනයි රැකෙන දැක්කනේ ලියපු හැටි මේ මොකද්ද මුරුංගත්තේ තියෙනවා කියන්නේ රවටීම් පිනිස වර්ණනා කිරීම රවටනු පිනිස වර්ණනා කිරීම ඒක අපි නිවැරදිව ලියන්න ඕන නිවැරදිව ගුරු මාර්ග උපදේශනේ තියෙන විදිහටම නැත්නම් හිතන හිතනේ වලියල බෑ මුරුංගත්තේ තියෙනවා කියන්නේ රවටනු පිනිස වර්ණනා කිරීම නංගි නෙළුම් නෙළුම් මල් පූජා කර මොන නෙළුම්ද මෙතෙන්ට ගැලපෙන්නේ පළවෙනි නෙළුම් නේද පළවෙනි නෙළුම් හයවෙනි එකේ දෙවෙනි එකේ මේ වර්ණනා කියද්දී එනවා මේක රයන්ෙන් පස්සේ එන නයන මූර්ධජ මූර්ධජ හරි හරි ඒක හරි නෙළුම් ඔන්න මේ නෙළුම් හරි කැලණි කැලණි කියන එක අපි කැලණි විහාරය වැන්දෙමු කැලණි කියන එක කොහොමද හරියට ලියන්නේ කැලණි දෙවනි එක නිවැරදි දෙවනි අදහස හරි කැලණි විහාරය කියන එකට ඒක හරි පැහැදිලිද ඒක ඒක තමයි මෙන්න මේ වාක්‍ය හදන්නකො චමොත් පාත්සඳහන් වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න මේ වාක්‍ය අතීත කාලයට හරවමු නිලිය නළුවෙකු සමග රඟපායි කියලා තියෙන්නේ. ඔයා හදන්නේ කොහොමද මේක? නිලිය නළුවෙකු සමග රඟපෑවාය. ඇයි රඟපෑවාය කියලා දාන්නේ? නිලිය නළුවෙකු සමග රඟපාවෝය. නෑ 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 ඒක වැරදි. මම කියන්නේ අර එයා කියපු එක හරි.
ඒ කියපු එක හරියන්නේ නිලිය නළුවෙකු සමග රඟපෑ වාය. ඇයි රඟපෑ වාය කියලෙන්නේ මෙතන තියෙන නළුවෙකු කියලා අනුත් කරලානේ. එතකොට මෙතන උක්තපදයේ අපිට කෙලින්ම ගන්න වෙන්නේ කවුද? නිලිය. නළුවෙකුද නිලියද? නිලිය. නිලිය. එහෙනම් නිලිය උක්ත වෙනවා නම් ස්ත්‍රීලිංග ඒක වචනයක් රඟපෑ වාය කියලා දීර්ඝ වෙනවා. අතීත කාලයට එදෙනවා. ශිෂ්‍යයා. ශිෂ්‍යයා ස්ත්‍රීලිංග පදේ शिष्याव शिष्या शिष्याव शिष्या विभागයට සුබපැතුම් 2100ක වර්ෂයේ විභාගයට පෙනී සිටින පස්වන ශ්‍රේණියේ නංගිලාට මල්ලිලාට විශිෂ්ට ජයක් ලබන්නට අපි ප්‍රාර්ථනා කරමු 6වන ශ්‍රේණියේ අයියලා අක්කලා හරි මෙම සුබපැතුම් පත ලියා තියෙන්නේ කවුරුන් විසින්ද? හයවෙනි ශ්‍රේණියේ අයියලා අක්කලා කියලා තියෙනවා නම් හරි සුබපැතුමක්නේ. නංගි මම තකින් ගන්න. අයියලා අක්කලා. සුබපතන්නේ කාටද? ඔවුන් සුබපතන්නේ කාටද? हितेश प्रार्थना महादिगट ओन्ने विभागे विशिष्ट जया विभागे विशिष्ट जयक तमय प्रार्थना निमितीन विशिष्ट जयक लबन एक एक इंग्लिश वचन एक संधा यदन सिंगल वचन लियन ओ मकद ओपस ओपस क्या ने आप एक कावरुद दान ओ इका वचने मकद कॉकरोच क्या ने मकद ऑक्रोश कैरपोत्ता वेरी गुड कैरपोत्ता हरी इतना कट मितना तीन वनांग में तीन पेन ने मुखाद में पिहिया द पिहिया ये कट किया ने को हमें नाइफ नाइफ मुखाद तीन ने नाइफ नाइफ मुखाद देख ना मा पिहिया हम दे तेरो ना दे हरी द හරි ඒක මෙන්න මෙහෙමයි ඔය තියෙන නයි මේ තියෙන්නේ මොකද්ද මේ ඩස්බින් ඒ ඩස්බින් ඩස්බින් මේකට පින් කියලා ලියන සමහර කට්ටිය පින් නෙමෙයි ඩස්බින් මේ තියෙන ඩස්බින් ඩස්බින් B I N තියෙන්නේ හරි ඩස්බින් කියලා ගොඩක් අය කියන්නේ my cat cat has four legs oh my cat has four legs ඊළඟට මොකද මේ කවිෂ This is my father This is my father This is my father This is නෙමෙයි This is my father මේ This is my father This is කියලා තව is එකක් එන්නේ නැහැ මෙච්චරයි This is my father ඊළඟ එක කියවන් රෂාන් ඒ රෂාන් को माइक ऑफ कराना बोलिन නම්බී යන දෙමළ වචනේ සඳහා යෙදෙන සිංහල වචනය ඕ නම්බී යන දෙමළ වචනේ සඳහා යෙදෙන සිංහල වචනය මොකක්ද කවුද දන්නේ let me යෙහෙලිය මොකද්ද යෙහෙලිය යෙහෙලිය very good නන්බන් කියන්නේ යහලුවා යහලුවා නන්බී යෙහෙලිය හරි මේ මොකද්ද මේ දෙමළ වචනය मेन मे प्रश्न आते सर මේ දාලා තියෙන්නේ නෑ මොනවද ඕනේ
මෙදාලා තියෙන ප්‍රශ්නාර්ථ මගේ ප්‍රශ්න දිහාන්නේ නෑ ප්‍රශ්න දි ඕනේ නෑ ප්‍රශ්න දි මේ මේ එකක් නේ යුගල පෙරලිකම යටතේනේ දාලා තියෙන නමුත් මෙතනදී අපි දාන ඔයාට මොනවද ඕන සිංහල වචනයක් මේ ප්‍රශ්නයක් විදියට අහනවනේ 15 හරි නේද එහෙනම් හරි සර් හරි මම ඉස්සරහට යන්නද ඉස්සරහට යන්න සර් ඉස්සරහට යන්න හරි ඊළඟට කවුද කියවන්නේ ඉක්මන් කරන්න सर बिनु जी तक यहाँ ना था तीन लाख पौंड में यार जब मैं उठाऊँ ना सह दिया है कि कुड़ा में सांगिया वाले देखा के कतु करे ना सांगिया वाले इलाक में लिया ना ओ मकाद हालत ये ने මෙතනෙ ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව දැන් මේ වගේව තියෙනවනේ අපිට මේ වගේ ඉලක්කම් ටිකක් දීලා අපිට අහන ප්‍රශ්න විවිධ ප්‍රශ්න මොනවද අහන්නේ විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාව අතර වෙනස අහනවා හරිද තේරුණාද විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාව අතර වෙනස අහනවා ඊට පස්සේ විශාලම සංඛ්‍යාවට කී ඉලක්කමක් දීලා එකතු කරන්න ඒකෙන් ගාණක් අඩු කරන්න උඩාම සංඛ්‍යාවට ගාණක් එකතු කරන්න එහෙම තියෙනවා. දැන් මෙතනට මොකද්ද කියලා තියෙන්නේ? උඩාම සංඛ්‍යාවට දෙකක් එකතු කරන්න. කියන්න බලන්න මෙතනින් හදන්න පුළුවන් උඩාම සංඛ්‍යාව මොකද්ද කියලා මේ ඉලක්කම් ටික එකතු කරන්න. 6089 6089ට එකතු කරන්න දෙකක්. लक्ष्य කියලා කියන සියක් දහසට නේ බින්දු කීයක් තියනවද සියක් දහසට පහ බින්දු පහ එකයි බින්දු පහයි හරි අපි බලමු එකයි බින්දු පහ ලියන හැටි මෙන්න මේ විදියට වෙන් කළා නැත්නම් ඔගොල්ලෝ වැරදි මෙන්න මේ විදියට ලින්ක් එක මේ මේ මේක දාන්න ඕන බින්දු පහ අයි ඒ කලාප වෙන් කිරීම නේ කලාපයෙන් කිරීම තියෙනවා 10000 තුනෙන් තුනට ඕ ඕ ඕ මේ විදිහට තියෙනවා නම් හරි ඊළඟට මොකක්ද දෙන්නේ පාත් සංඛ්‍යාව අවරෝහණ පිළිවෙලට ලියන්න අවරෝහණ පිළිවෙලට මේ සංඛ්‍යා ටික ලියමුද ඒ හා මේක අවරෝහණ කියන්නේ මොකද්ද කියලා කියන්නේ ඉස්සෙල්ල දිනේ මට සිසන්දි මෙතන අවරෝහණ කියන්නේ විශාල සංඛ්‍යාවේ සිට කුඩායි හරිනේ ආරෝහණ කියන්නේ කුඩායිකේ ඉඳලා ලොකු එකට ආරෝහණ අව කියන්නේ ආපස්සට එහෙනම් මේ විදිහට ලියන්න ඕන 7906 7609 7708 7609 5609 5708 ඒ විදිහට එන්නේ හොඳේ මේ පිළිවෙල තිබුණා නම් හරි මේ සංඛ්‍යාවකව ගොඩනැගීම සඳහා අවශ්‍ය නොවන සංඛ්‍යාව මොකක් කියලා හිතුවද 11 කොහොමද 11 වැඩක් නැති වෙන්නේ මේ මෙතන 6යි 3යි 9යි 9යි very good 6යි 3යි 9යි 9යි 3යි 12යි 9යි 3යි 12යි 12යි 3යි 15යි හරි 12යි 3යි 15යි හරි අනිත් පැත්තෙන් ගන්න ඇති 5යි 5යි 10යි 10යි 5යි 5යි 10යි 5යි 15යි එතකොට අපිට උමනා නැත්තේ 11 කියන සංඛ්‍යාව ගන්න බෑ මේක අයින් කරමු ඒක තමයි උත්තරය මෙන්න 11 පැහැදිලිද 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 ඔව් ඊළඟට එනවා මෙන්න මෙතනදී පොත් 621ක් පුස්තකාල 3කට සමාසය බෙදා දුන් විට එක පුස්තකාලයකට ලැබෙන පොත් ගණන කීයද දැන් මෙතනදී ගොඩක් කට්ටිය වරද්දන එකක් තමයි මෙන්න මෙතන 621 ගණිද්දී 3ට බෙදන්න කියලා වරද්දන්නේ කොහොමද ඒ වරද්ද නැහැ කොයි බාරේ ඔ
හයසිය විසි එක මෙන්න බලන්න මෙහෙම අරගෙන ඒක ගන්නවා තුනට බෙදනවා හරිද පැහැදිලිද පැහැදිලි සර් ඔව් පැහැදිලි ඊට පස්සේ මේ බලන්න 6ට 3 2යි කියලා මෙතන දාලා දෙවරක් 3 6යි කියලා මෙතන දාලා ඊට පස්සේ කියනවා මේ දෙකට මේක නෑනේ කියලා ඉන්නවා ඊගාවට මේ දෙක මෙතෙන්ට ගෙනල්ලා දෙකට නෑ ආපහු එක අරගෙන 24 දානවා නෑ දෙකට නැත්තම් බිඳුව දාන්න ඕනේ බිඳුව රත් 3 බිඳුවයි ඊට පස්සේ දෙකෙන් බිඳුවක් 2යි මේ එක ගෙනාම 21ට 3 ඒවා 7යි උත්තරේ කීයද 200 කීයද 207යි කියලා උත්තරේ එනවා පැහැදිලිද පැහැදිලිද සර් මේ වෙලාව මොකක්ද මේකේ තියෙන වෙලාවට සමු ඇතිනේ කියලා තියෙනවනේ පෙරවණු කියලා මොකද්ද සස්මිත මට තේරෙන්නේ ඕකේ පෙරවණු කියලා තියෙනවා ආ පෙරවරු වෙලාවක් හරි කීයද මේ පෙරවරු වෙලාව කවීෂ බින්දු 2යි 30 බින්දු 2යි 30 නේද කවීෂ එතකොට 12 කියන්නේ මධ්‍යම රාත්‍රියේ 12 කියන්නේ බින්දු 2යි බින්දු 2 හැබැයි 12යි 30 කියන්නේ මොකක්ද ඈ බින්දු 2යි 30 බින්දු 2යි 30 මධ්‍යම රාත්‍රියේ 12යි 30 එතකොට පැය 24ක් වාසියෙන් තමයි මේ සම්මත වේලාව කියන්නේ ඒක නම් කුවක දිග්ග පළල මෙන් දෙගුණේකි පළල මීටර 3කි එවැනි බංකු 3ක් දිග අතට එක සම්බන්ධ කර තිබූ විට ඒවායේ දිග කොපමණද මෙන්න බංකුවක පළල පළල කීයද මීටර 3යි ඒ වගේ දෙගුණයක්ලු මේකෙත් දිග පළල වගේ දෙගුණයක් ඒ කියන්නේ කීයද දහම්සා 6යි 6යි මීටර් ඒ 3 වගේ දෙකක් 3 වරක් දෙක 6යි එතකොට මේ බංකුවක දිග මීටර් 6යිනේ ඒ වගේ බංකු 3ක් එක දිගට තියුවලු 6ව 3ක් නේද නෑ මීටර් 6ව 3ක් නේද ඔව් සර් 6යි 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 කීයද 6 වරක් 3 18යි උත්තරේට ගන්න කීයද 18 මේක මීටර් දීලා මීටර් දීලා තියෙන්නේ මීටර් දීලා තියෙන්නේ මොකද්ද ගන්න ඕන 18 ලිව්වනම් හරි 18 18 විතරක් ලියපු කට්ටිය හරි මේක තේරුණාද මේක හරි ආ කුඩේ කම්පකෙඩි 48ක් තිබුණින් 4න් එකක් ඉදි තිබුණේ නම් අඹ වැඩ අඹ අඹකෙඩි ගණන කීයද කුඩේ කම්පකෙඩි 48ක් තියෙනවලු හතරෙන් එකක් කොහොමද 48 බෙදන්න ඕන හතරට 48 හතරට බෙදන්න 12යි එහෙනම් 48ෙන් 12ක් අඩු කරන්න 30 30යි එහෙම නැත්නම් හතරෙන් එකක් කියන්නේ 12 නම් ඒ වගේ කොටස් 3ක් නේද අමු අඹ කියන්නේ හතරෙන් එකක් නේ දිලා තියෙන්නේ තව කොටස් හතරෙන් 3ක් අමොයි එහෙනම් හතරෙන් 3ක් කියන්නේ 12 ඒවා 3ක් කියන්නේ කීයද 36යි උත්තර 36යි මෙතන පාට කරපු ගාන බලන්න පුතේ ඉක්මනට පාට කරපු මොන ඈ දෙකක් පාට කරලා කොටස් දෙකක් පාට කරලාද නැත්නම් මේකත් මෙතෙන්ට ගත්තාම එක කොටසක් පාට කරලාද මේ ලොක්කොට වලින් තම චතුරස්‍ර එතකොට හතරෙන් එකයි ආ එතකොට හතරෙන් එකයි තව විදියක් කියන්න පුළුවන් ඒ කොහොමද දැන් මේ බෙදපු විදියට මේ කොටසත් බෙදා ගන්න මං ඔහොමත් බෙදා ගන්න. එහෙම ගත්තනම් 8n 2යි. 8n 2යි. බෝතලයක පිරවිය හැකි ජල පරිමාව 875 මිලිලීටර්. එවැනි බෝතල් 3කට පිරවිය හැකි ජල පරිමාව කොපමණද? 875ව 3ක් බැලුවා නම් හරි නේද? හරි. හරි බලන්න 875ව 3. එක්කෙන්ට බලන්න. ප්‍රසන්න ගණකල උත්තරේ කියන මට 875 තුනෙන් වැඩි කරත් හරි 2625 ආ ඒක මිලිලීටර් වලින් නැතුව ලීටර් වලින් උදානවා නම් 2යි ලීටර් 625යි මිලිලීටර් මිලිලීටර් වලින් නැනේ වරදක් නෑ නෙවෙයි මෙතන ඉල්ලලා තියනවා නම් මිලිලීටර් වලින් දාන්න
එහෙම නැත්නම් හැම වෙලාවක අපි ලීටර් මිලිලීටර් වෙන් කරලා දක්වන්න කිලෝමීටර් මීටර් වෙන් කරලා දක්වන්න ග්‍රෑම් කිලෝග්‍රෑම් වෙන් කරලා දක්වන්න ඒක තමයි නිවැරදි ක්‍රමය ඉල්ලන්නේ මේක එක මේ එකකකින් නම් ඒකෙම දුන්නට කමක් නැහැ මෙත් මිට තේරුණාද තේරුණා ආන්න එහෙම පුරුදුනා නම් හරි එතකොට මෙන්න මේ ඝන වස්තු දෙකක් තියෙනවා ඝන වස්තු ඝනක දෙකක් නේද මේ තියෙන්නේ ඔව් සර් उत्तर बोर्ड उत्तर पत्र बलन कट्टियो उत्तर हरी क्रम मेकने ගණක දෙකක් එකතු වුනහම මොකද්ද හැදෙන ඝන වස්තු ගණක ආවය නගර කිහිපයක් අතර දුර කිලෝමීටර් වලින් පාද සටහනේ දැක්කේ ගාල්ලේ සිට කොළඹට ඇති දුර ඕකේ සර් අන්න පුළුවන් මේ කොළඹ 100 දාසයෙන් අර ගාල්ලේ ළඟ තියෙන 45 අඩු කරාම උත්තරේනෝ ආ ඔයාට මෙන්න මේ ටික නේ ඕන කියලා කියන්නේ මොකද්ද ගාල්ලේ සිට ඒ වුණාට කිලෝග්‍රෑම් 5ක් ඕන වෙලා තියෙනවා. පැකට් එකක මිල රුපියල් 90යි. උත්සවයට අවශ්‍ය වෙන පැපඩම් ගණන කීයද? 94න් ගුණ කරලා එන උත්තරේ 5න් ගුණ කරන්න ඕනේ. අන්න හරියි. ඉස්සෙල්ලා බලන්න මෙහෙම. මෙහෙම කරන්න පුළුවන් නේ ශෂිනී. 20න් ගුණ කරත්තා. අන්න හරියි. ඒක තමයි මං කියන්නත් හැදුවේ. දැන් 250ට ග්‍රෑම් 250 කිලෝග්‍රෑම් එකක් වෙන්න කී කෑලි කීයක් ඕනද ග්‍රෑම් 250 කොටස් කීයක් ඕනද කිලෝග්‍රෑම් එකට 4යි 4යි 4ක් ඕන 250 ඒවා ඒ වගේ පහක් තියෙනවා නම්
හතර පහෙන් ගුණ කරාම හරි නේද 20යි එහෙනම් ඒක නේද 150ව තමයි 20ක් කියලා කියන්නේ එහෙනම් 90 20න් වැඩි කරා නම් හරි නේද ඔව් සර් ඒක කියන්නේ එක හරි තව එකක් තමයි කිලෝග්‍රෑම් එකට 250ව හතරයි නේද එතකොට 90ව හතරක් බලන්න 90ව හතරක් බලලා ඒ ගාන පහෙන් වැඩි කරත් හරි ඒත් අර උත්තරේ මෙනු එහෙනම් උත්තරේ කියන්න මට හත්සිය පනහක් හත්සිය පනහෙන් ග්‍රෑම් දෙසිය පනහක් බර සීනි පැකට් කීයක් සෑදිය හැකිද කීයක් සෑදිය හැකිද 31 ඒ කීයක් හදන්න පුළුවන්ද 27ක් දැන් මෙහෙම කරන්න මම ලේසි වැඩක් කියන්න දැන් මේක සමහර අය කරනවා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 750 ග්‍රෑම් බවට පත් කරගන්න 7750යි කියලා 250න් බෙදනවා ඊට වැඩි තේසි මෙන්න මේ ක්‍රමේ පොඩ්ඩක් පුළුවන් ද බලන්න මොකද දන්නවද මෙතන කියන්නේ 250 කොටසක් 750 වෙන 250ව කීයක් ඕනද 3යි මේ ticket ආ 250යි 250යි 500යි 500යි 250යි අත් වෙනවා 3යි කිලෝග්‍රෑම් එකකට 250ව 4යි නේද 250ව 4ක් 10යි නේද ආ එතකොට ඒ 7ව 7ක් බලන්න 4 වරක් 7 කීයේ 28යි නේ 28යි 28යි එහෙනම් 28යි 3යි කීයේ එකතු කරන්න අන්න කොටස් ගානෙන්න 250 කොටස් ගානෙන්න පැකට් ගානෙන්න 31යි කීයද 31යි 31යි කියලා ආවනම් උත්තරේ ඔබ නිවැරදි 31යි කියලා ආවනම් හරි පැකට් 31යි ඔව් පැකට් 31යි කියලා ආවනම් හරි. පන්තියක ළමයි පිරිසක් පාසලට පැමිණෙන ආකාරය පිළිබඳ තොරතුරු පහත වගුවේ දැක්වෙනවා. පන්තියක ළමයි ටිකක් පාසලට එන විදිය අහනවා. නේද තිනගේ? ඈ මෙපි. සස්මිත බලන්න මේක. මේ පයින් පැමිණෙන ගාන කීයක් වෙන්න පුළුවන්ද? යතුරු පැදි වලින් කීයද? මෝටර රටෙන් කීයද? වෙනත් කීයද? මට කියන්නේ වෙනත් පැමිණෙන ගාන. යතුරු පැදිෙන් මෝටර පහයි මෝටර රටෙන් පහයි එතකොට යතුරු පැදියෙන් හයයි පයින් හතරයි හරි නේද ඔව් එතකොට මෙහෙම දෙයක් තියෙනවා එතකොට මෙම තොරතුරු ලබා ගන්නා දිනයේ පන්තියේ ළමයි ගණන 6ක් නොසිටියේය පැමිණ සිබිල නැහැ 6 දෙනෙක් එහෙනම් මේ ටිකේ එකතුවට 6ක් එකතු කරා නම් මුළු පන්තියේම ළමයි සිටින ගාන එනව නේද? එන. ආ මේ වගේ ගානක් අපිට හමු වෙලාම නැහැ නේද? 29. ඈ? මෙම තොරතුරු ලබා ගන්නා දිනයේ පන්තියේ ළමයි 6ක් පැමිණ නොසිටියේ නම් පන්තියේ සිටින මුළු ළමයි ගණන කීයද? 29. 29යි. මේ ටික එකතු කරන්නක ඉස්සෙල්ලා 6යි 4යි 10යි 10යි 5යි 15යි 15යි 8යි කීයද? 23 23ට 6ක් එකතු කරා 29 29යි ඔන්න 29යි කියලා උත්තරය ආවා අන්ත 31 සිට 60 දක්වා ඇති එක්ක ප්‍රශ්නයට සුදුසු පිළිතුරු දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් නිරක්ෂින්න නෑ යටින් නිරක්ෂින්න ගස් ලැබු ගසේ කොළයට සමාන ශාක පත්‍රයක් ඇති ශාකයක් වන්නේ මන් මයෝක්කලු තෙල්ලරඩුලු හරි මොකද්ද ගස් ලැබු ගහේ කොළයට සමාන කොළයක් මොකක් වෙන්න පුළුවන්ද තෙල්ලරඩු තෙල් එරඬු අන්න හරි තෙල්ලරඩු කොළේ තමයි සමාන කොළයක් වෙන්නේ වෙරි ගුඩ් ඔන්න ඕක තියෙනවා නම් හරි කාන්දේහි ගෙඩි හට නොගන්නා ශාකයක් වන්නේ
අඳෙහි ගෙට නොගන්නා ශාකයක් මොකද්ද ඈ රට දෙල්ලු අතික අඳෙහි ගෙඩේ මෙතන අහන්නේ දියේ මේ මේ කඳෙහි ගෙඩි හට නොගන්නා ශාකයක් දැන් බිලිංගහේ කඳෙහි ගෙඩි හට ගන්නවද දැකලා තියෙනවද දියවැඩියා රෝගී තත්වයකදී තත්වයකදී ඇති නොවන ලක්ෂණයක් වන්නේ දියවැඩියා රෝගී තත්වයේ කදී ඇති නොවන ලක්ෂණයක් වන්නේ ශරීරයේ කුමාලික මනින් සුව වීම ඔව් රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වීම අධික ලෙස මුත්‍රා පිට වීම මොකද්ද වෙන්න පුළුවන් ඇති තුවාල ඉන්නනේ සුව වීම ඔව් ඉන්නනේ සුව වෙනවද දියවැඩියා හැදුනහම ශරීරයේ ඇති මනින් සුව ආ නෑ ඉක්මනින් සුව වෙන්නේ නෑ වැඩියෙන් වැඩියෙන් මේ දැන් පොඩි තුවාලයක් කරන් කපු කපන අවස්ථාව හිටන් තියෙනවනේ දියවැඩියා රෝගය හැදෙන්නේ කොහමද? පිටිසහිත ආහාර වැඩි කර ගන්නවා. ව්‍යායාම නොකර එක තැන ඉන්නකොට පිටිසහිත ආහාර වැඩි කර කනවා නම් ඔන්න දියවැඩියා රෝගය හැදෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ ජාතික හැඳුනුම්පත නැති වූ විට මුලින්ම දෙනුම් දී යුත්තේ කාටද? මුලින්ම දෙනුම් දෙන්න ඕන කාටද? පොලිස් ස්ථානයේ වෙත. ගාමිණිධාරී කාර්යාලයටද නැත්නම් ප්‍රාදේශීය ලේකම්ටද? පොලිසියටද? ජාතික හැඳුනුම් පතක් නැති වුවහම පොලිසියේ පැමිණිල්ලක් දාන්න ඕනේ නැති වුණා කියලා. ආන්න ඒක තමයි උත්තරේ පොලිස් ස්ථානයට දැන්විය යුතු. පැහැදිලිද? පොලිස් ස්ථානයට දැන්විය යුතු. සර්පයෙකු දෂ්ට කළ අවස්ථාවකදී ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදී වැදගත්ම සාධකයක් වන්නේ සර්ප දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීමයි වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමයි සර්පක දෂ්ට කළ සර්පයා මරා දැමීමයි මොකද්ද කරන්නේ ගම වටේම දුවල සර්පයත් මරාගෙන යනවද නෑ වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි මොකද්ද සර්පය හඳුනාගෙන වැඩක් තියෙද පළවෙනි උත්තරේ බලන්න සර්පය හඳුනාගෙන වැඩක් තියෙන බුදු අම්මේ නයි කාලා තියන්නේ බුදු අම්මෝ පිටත් බය කරලා නේ මම විනාශයක් කරනවා ඊට පස්සේ සතා හඳුනගත්තා සමහරු ගැරන්ටි එක දැක්කත් අන්න නයික් නයික් කියලා කෑ ගහනවානේ එතකොට අර ලෙඩා තවත් බය වෙනවා එහෙම බය කරන්න හොඳ නෑ ඊට පස්සේ වෛද්‍යවරයෙකුට යොමු කරනවා නයික හරි වෛද්‍යවරයෙකුට යොමු කරා මොනව නැත්තත් සර්පයා මරණය වල දෂ්ටකලේවා පස්සේ කරගන්න පුළුවන් සත්තු හඳුනගන්නේවා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහෙනම් දෙවෙනි උත්තරේ නිවැරදි දෙවෙනි උත්තරේ හරි දෙවෙනි උත්තරේ හරි හරිනේ හරි හරි එහෙනම් ඊගාව එකට එන්න 35 වෙනි එකට කියවන්න පස්සේ 35 වෙනි එක කවුද කියවන්නේ දශාන්ත කියවන්න ආබුද්දිනේ කියවන්න ආත දැන් ආහාර අතරින් ශරීර ශක්තියට හා වර්ධනයට හේතුන ආහාර ඉඳලේ වන්නේ මොකද්ද මෙතන අහනවා දෙකක් එකක් ශරීර ශක්තියට අනිත් එක වර්ධනයට එහෙනම් ශක්තිජනක ආහාර අනිත් එක මොකද්ද වර්ධක ආහාර මොකද්ද මේ ශක්තිජනක ආහාර වලට මොන පෝෂක පදාර්ථය දෙන්නේ කාබෝහයිඩ්‍රේට් කාබෝහයිඩ්‍රේට් එතකොට වර්ධක වලට මොනවාද කාබෝහයිඩ්‍රේට් ආහාර ප්‍රෝටීන් ප්‍රෝටීන් එතකොට මෙතන ඉස්සෙල්ලා කාබෝහයිඩ්‍රේට් පස්සේ ප්‍රෝටීන් තියෙන ආහාර දෙකක් තියෙන මොනවද මාළු බිත්තරද මස් බිත්තරද බත් හා පෝජ්ජද निवर्दि उत्तरे विद्यट मन तुंगिनि उत्तरे गान तुंगिनि उत्तरे हरि एकमुतुकमिन वेड नोकरन अवस्थावक वान्ने මකද්ද මකුණු දැල්වීම මකුණු දැල්වීම කියන එකද ආ තුඹස බැඳීම එකමුතු කමින් කරනවද ඔව් සර් එතකොට මී වදේ බැඳීම ඔව් සර් එහෙනම් එකමුතු කමින් කරන්නේ නැත්තේ මකුණු දැල්වීම ආන්නේ එක තමයි මකුණු
මකුළු දැල් තනියමනේ ආවියෝ යන්නේ මොකද ආහාර ගොදුරු සපයා ගැනීම සඳහා මකුළු දැල් විය මා එක සිටියම මා සිටියමක අධිවේගී මාර්ග දැක්වීම සඳහා යොදා ඇති වන්නේ වන්නේ ආ මාර්ග සිටියමක අධිවේගී මාර්ග දැක්වීම සඳහා යොදා ඇති වර්ණය මොකද්ද රතුද කළුද දම්ද කළු කොහොමයි ශරත් පාටේ මොකද්ද දක්වලා දෙන්නේ මාර්ගෙ මහා මාර්ගයේ මහා මාර්ග කළු පාටින් මොකද්ද දුම්රිය දුම්රිය මාර්ග ඊට පස්සේ දම් පාටින් අධිවේගී මාර්ග අධිවේගී මාර්ග අධිවේගය දම් පාටි මහා මාර්ග රතු පාටි දුම්රිය මාර්ග කළු පාටි මහා මාර්ග स्वाभाविक वराय विशाल वराय उत्तरे जलवीदुर्वकटनिलहारे आहार वर्ग टीका पापड़ाम नूडल्स अर्धल समपोष हरिद जैम योगर्ट ईट पासे किरी वर्ग सकसु आहार हरिद जैम योगर्ट हेम अर्धस लेस सकस करपुआ में बागेट हदलती है हरिद मैकरोनी हेम बागेट सकस करपुआ हाँ इगावट अपी है नवा पापड़ाम तमाई उत्तरे मित्तेंट जैम योगर्ट पापड़ाम मत्रे उत्तरे पापड़ वर्तमाने महामार्गे गमन करन पुद्गले को सत्विय युतुम अनिवार्य अंगे अक्लु पुते मुखाते मेकेदा लामाई लिये नो में वरदी का मुख आवरने के लिए मुख आवरने विन्दे ने मुख आवरने विस्तरात्मको बलमुद मेन्न मे रूपे हरियटम पित्तलाग्रे देखे वयर देखिल धन आग्रेटनो ऋण आग्रेटनो बेटरेटिक धन ऋण धन ऋण संबंध मे बलबे पत्न ओ पत्न हरद ईलो मेन मेतन मे बैटरी वाले धन धन वाले संबंध धन धन संबंध ऋण ऋण संबंध मेहिम संबंध मे पित्तल कपेट संबंध मेक पत्न मेक पत्न मेतन तीन बालबे पित्तल कपुटाई संबंध आई नम धनाग्रेट संबंध इकलांग पीटल तीन धनाई धनाय तीन धनाई धन इक मत तीन ये वगे वेडकर उत्तरे पलवनी उत्तरे हर उत्तरे मेन मेतन हरियट मेक बला
ක්‍රමකමින් පාළල කොටා වැටෙමින් පවතී. ගණි අවස්ථාවකදී වහාම කල යුත්තේ. ආ එවැනි අවස්ථාවකදී වහාම කල යුත්තේ මොකද්ද? අනින්න මේ ප්‍රදේශයෙන් වියත් වීම. එක්මනින්ම ප්‍රදේශයෙන් වියත් මේ අයින් වෙනවෙක්ද ළඟ ඉන්නේ නෑ දැවන්ට කතා කරනවද නිවෙස් වල බඩු මුට්ටුවත් කර කර ඉන්නවද? නායනවන शाकभक्षक उत्तरे हारे ගුලක් හපයා සහ මල් පුලුට්ටා වශයෙන් හඳුන්වන්නේ ඒකදේශික පක්ෂීන් කිය. ඒකදේශික පක්ෂීන්ද සිරපායින්ද මසුන්ද? ඒකදේශික මසුන්. මසුන්ට තමයි මාළුන්ට තමයි කියන්නේ. ඈ මත්සයින් මල් පුලුට්ටා ගල්පණ්ඩියා නේද ගුලක් හපයා. ඒකදේශික මසුන්. ඔව් ඒකදේශික මත්සයින් කිව්වත් හරි මසුන් කිව්වත් හරි. गायन वर्णमद उत्तरे मेतन मे लोके जलयन अपिट कियनवा සියයට දෙකක් කොහොමද 97ක් මොනවද 101ක් මොනවද සර් මූදේ 97ක් තියෙන්නේ කරදිය කරදිය කියන්නේ භාවිතයට ගන්න බැරි ලුණු ජලය 107ක් එක ජලය සියයට දෙකක් තියෙන්නේ මොනවද හිම සියයට දෙකක් නෑ හිම අයිස් महावली महाबली कैलने खालू वाले महाबली कैलने खालू वाले महाबली कैलने खालू वाले महाबली कैलने खालू वाले अन्य ठीक है तमाय सिव महागंगा के लिए किया ना एक तो उत्तरे दाला मामा ये नमः ईलांगे कता मेरे सत्तु नतरे जीवन चक्र आप नौमेति सत्त्व आखाऊ जीवन चक्र आप नौमेति सत्त्व आखाऊ दिन मेरे सत्य नतरे बे 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 आपकी बालमु बे आटा जीवन चक्र आप नहीं नहीं हाँ मेरे जीवन चक्र सरी ने कमांग किया वाला आईएसओ आईएसओ क्या नहीं मुकाद आईएसओ जाते अंदर है पर मुझे साले कूना आईएसओ क्या नहीं जाते अंदर प्रमिति साला कूना जाते अंदर है श्रीलंका पे साथी क्या नहीं सेलेस तो कुछ मैं आईएसओ क्या नहीं जाते अंदर प्रमिति साला कूना जाते अंदर प्रमिति साला कूना ये लगे थे मेरे लिए बड़े प्रदेश एक टा आयात
වන ශ්‍රී ලංකාවේ ඇති පළාත කුමක් දහන වෙල වෙරළ බඩ ප්‍රදේශයකට අයත් වන වෙරළ බඩ ප්‍රදේශයකට අයත් වෙන වයඹ පළාතද උතුරු මැද පළාතද ඊට සර් උතුරු මැද තියෙන්නේ මැදාරිය ලංකාවේ හා 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 මේකෙ මේ එතකොට අපි ගන්නවා මොකද්ද සබරගමුවත් නෙවෙයි මේක රට වටේට තියෙන පළාටික මතක තියාගන්න එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ දැන් සබරගමුව උතුර දකුණට නැගින බහින හිරු නැගෙන වයඹ පළාතෙන්ම මනා වෙරළට මායිම්ම උනා අන්න හරි වෙරි ගුඩ් මේක හරි වෙරළට මායිම් වුණ කලාප ටික ඒ ටික තමයි මේක මතක තියාගන්න එතකොට ස්වභාවික අනතුරක් නොවන්නේ මින් කුමක්ද කියලා අහන ස්වභාවික අනතුරක් නෙවන්නේ මොකද්ද මේ නෙවෙයි විදුලි සරවැදීම එතකොට අකුණු ගැසීම ස්වභාවික අනතුරක් ගම් වතුර ස්වභාවික අනතුරක් විදුලි සරවැදීම මිනිසා විසින් කරගන්න දෙයක් ඒක ස්වභාවික අනතුරක් නෙවෙයි පැහැදිලිද ඊළඟට මම එනවා ආසින් මැටෙන එක ජල බිඳුවක් හෝ අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුය උදාර ප්‍රකාශය කළ රජතුමා වන්නේ මහා පරාක්‍රමබාහු රජු අර පෙරකුම්බා රජු කියන්නේ පෙරකුම්බා නාහන ඍදු කියන්නේ මෙන්න මේ පරීක්ෂණය කරලා තියනවාද ඕගොල්ලෝ වතුර බේසමකට වීදුරුවක් මෙහෙම දාලා एक පරාවර්තනය වෙන ආලෝකයේ විත්‍ය දැල්වහම දේ දුන්නේ පාට පේන මුලින්ද මොකද්ද පේන්නේ දේ දුන්නේ පාට පේන දේ දුන්නේ පාට ටික පේන එතකොට මොකද්ද මේ තියෙන්නේ හිරුවෙලිය ඇති වර්ණ හඳුනා ගන්න අන්න හරි හිරුවෙලියේ තියෙන වර්ණාවලිය හඳුනා ගන්න තමයි මේ විදියට දේ දුන්නක් අපිට දේ දුන්නක පාට ටික දැක බලා ගන්න පුළුවන් වතුර බේසමක් අරගෙන ඒකට ගිල්වලා මේ දර්පණයක් නැත්නම් කණ්ණාඩියක් කැඩපතක් ඒ කැඩපතට වැටෙන හිරු එළිය වතුර හරහා මෙහෙම වතුරට නේ මේ කණ්ණාඩි කියලා දාලා තියෙන්නේ අර මේ දර්පණය දාලා තියෙන්නේ ඒ හරහා බිත්තියකට ඇල්ලුවහම පේන එළිය ටික ආන්න ඒක තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එතන මේ කවිය කියන්න පුළුවන් කාටද उत्तर उत्तरे देवनी उत्तरे हर पनास नामे दिवा दक्षिण तो नैति सत्य आवानी दिवा दक्षिण तो नैति लुका होता दिवा दक्षिण गेम्बा टे दिवा दक्षिण ने यान गेम्बा टे दिवा ने बोलू क्या ने बा किबुला कामरे आटा तीर तालगोया आटा तीर गेम्बा टा ओसा किबुला रे मैं किरीमाटी करने किबुला टे दिवा ने था आगमिक स्थान
දලදා මාලිගාව මොකද සෙළු ආගමිකයන් යනවා ශ්‍රීපාද ස්ථානේ වන්දනා කරන කතරගම දේවාලෙත් යනවා මොකද මුස්ලිම් පල්ලියක් එහෙම කතරගම දේවාලයේ තියෙනවා නමුත් මහනුවර දලදා මාලිගාවට බැතුමතුන් ගියාට වන්දනාමාන කරන්නේ බෞද්ධයෝ විතරයි අනිත් අය ගිහිල්ලා බලලෙනෝ නරඹීමට විතරයි යන්නේ අනිත් ආගමිකයෝ එහෙනම් උත්තරේ මෙතෙන්ට එන්නේ දලදා මාලිගාව ये पुरुधु पिलिता दीमा टुनी ना पहाटर निरोगी मत जीवित या गत कला है कि एमएन में यहाँ पर साउथ के पुरुधु के पुत्गले या समाजे का आगे से संसावट लाके में मैं फालने अब यहाँ पर साउथ के पुरुधु पिलिपेदे कोरोना वेन बेरे मुझे मात्र का यात्रे अर्थवाद से कि तूना कुली अनुक्ता क्या तो संबंध आक्षरे नाश्ते एक वाक्य एक तो वचन है पाहो करते हैं अदान नुएडी युतिय हाँ रे